ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම අපිට මතක ඇති කාලේ මුහුණ දුන්නු දරුණුතම පසුබැහිම මේ දවස්වල පෙන්වමින් ඉන්නේ. කණ්ඩායමේ වගේම ක්‍රිකට් තීරණ ගන්න තැන් වලත් වෙනස්කම් වුණත් තාමත් අපිට සාර්ථක වෙන්න බැරි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති අනුරට අලුතින් ආපු අසන්තත් මෙල් කෙලින් කතා කරන කෙනෙක් විදිහට තමයි ප්‍රසිද්ධ. අසන්තත් ක්‍රිකට් ප්‍රේක්ෂකෙක් විදිහට අපි වගේම කනගාටුවෙන් ඉන්නේ අපේ ඇගේ වැඩ ගැන. ඕස්ට්‍රේලියාවේ ලැබපු පරාජයන්ගෙන් පස්සේ අසන්ත කණ්ඩායමේ කරන්න ඉන්න වෙනස්කම් ගැන කියලා තිබුණා. මේවා දැඩි තීරණ වෙන්න පුළුවන් කියලා තමයි අසන්ත කියන්නේ. රට වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා තීරණ ගන්න ඕන වෙලාවක් මේක. දැඩි තීරණ ගන්න නැතුව ක්‍රිකට් හදන්න බෑ. ඒ වෙනුවෙන් නැමැතිවරයා අපිට බලය දීලා තියෙනවා. ඉදිරියේදී ඒ වෙනස කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ටෙස්ට් තරගයේ පරාජය ගැන අසන්ත කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම අපි ආවට පස්සේ තවම ගැහුවේ ටෙස්ට් තරඟ 3යි. තරඟ 3ටම වේගපන්දු යවන්න 3 දෙනෙක් ආබාධ වුණා. ඒකට හේතු ගොඩක් තියෙනවා. හැබැයි ඉස්සරහට අපි ලෙඩ්ඩුම්ව සංචාරවලට යවන්නේ නැහැ. මොකද මැරතන් දුවන්න නම් ඒ වෙනුවෙන් පුහුණු වෙන්න ඕන. නැතුව මැරතන් දුවන්න බෑ. ඒ වගේම තමයි වේගපන්දු යවන්න නම් තමන්ගේ රාජකාරියට හොඳින් පුහුණු වෙන්න ඕන. ඔස්ට්‍රේලියාවේ ගැබා ක්‍රීඩාංගණයේදී අපි කාසිය වාසිය දිනලා බැට් කළා. ඇත්තටම මම පුදුම වුණා ඒ වගේ තීරණයක් ගත්ත එක ගැන. 80 දශකයේ ශ්‍රී ලංකාව නියෝජනය කරලා ඉහළ දක්ෂතා දක්වපු අසන්ත ඉහළ ශරීර යෝග්‍යතාවයක් තිබුණු ක්‍රීඩකෙක් විදිහට තමයි සැලකෙන්නේ. අපි ඒ කාලේ ඕනතරම් වෙලා එක දිගට පන්දු යවනවා. නමුත් අද වේගපන්දු යවන්නන්ට පන්දු යවන්න වැඩි අවස්ථාවක් අපේ රටේදී ලැබෙන්නේ නැහැ. ලංකාවේ ගහන ටෙස්ට් තරඟ වලට ක්‍රීඩා කරන්නේ එක් වේගපන්දු යවන්නෙක්. එංගලන්තයේ සමග ගාල්ලේ පැවති ටෙස්ට් තරඟයේදී සුරංග ලක්මාල් පන්දු යවුවේ ඕවර 2යි. ඔහු විතරයි වේගපන්දු යවන්නෙකුට ක්‍රීඩා කළේ. ක්‍රීඩා සමාජ තරඟ වලත් මේ දේ එහෙමමයි. එහෙම කරලා ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවෙන් රටවලට ගී ගමන් අපේ පන්දු යවන්නන් ආබාධ වලට ලක් වෙනවා. ඒක නිසා ඒ වෙනුවෙන් සැලැස්මක් හදන්න ඕන. පසුගිය කාලේ ශ්‍රී ලංකා එකණ්ඩායම ක්‍රීඩා කළ තරඟ වැඩිපුර බල්ලා දක්ෂයෝ අඳුරගෙන තියෙන්නේ කියලා තමයි අසන්ත කියන්නේ. එයාලට ඉස්සරහට අවස්ථාව ලැබෙනවා කියලාත් අසන්ත කියලා තියෙන්නේ ටෙස්ට් කණ්ඩායමට අලුතින් ආපු ක්‍රීඩකයා ගැනත් කියලා. මම පසුගිය දවස්වල අපේ ඒ කණ්ඩායම ගහන තරඟ බැලුවා. ඒ වගේම අපේ තේරීම් කමිටු සමාජිකයන් තරඟ බෙදාගෙන නැරඹුවා. අපි සොයාගත්ත ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා. ඒ අය ගහන තරඟ විශේෂයෙන් නරඹනවා. දැන් ඕස්ට්‍රේලියාවට ගිය චාමික කරුණාරත්න ඉතාමත් හොඳ ක්‍රීඩකයෙක්. ඔහු වේගපන්දු යවන්නෙක් වගේම ශතකයක් ගහන්න පුළුවන් ප්‍රතිකරුවෙක්. චාමිකට තරඟයක පන්දු වාර 25ක් වුණත් යවන්න පුළුවන් හැකියාව තියෙන බව මම දැක්කා. මේ වගේ ළමයින්ට අවස්ථාව දෙන්න ඕන. ඒ වගේ දක්ෂ ක්‍රීඩකයින් ගොඩක් අපි ඒ කණ්ඩායමේ දැක්කා. ඔවුන් පසුගිය කාලේ ගහපු හැම තරඟයක්ම වගේ ජයග්‍රහණය කළා. නමුත් ජාතික කණ්ඩායමට ගියාම එතනදී එතන දක්ෂතා එන්නේ නැහැ. ඒකට හේතුවත් සොයන්න ඕන. තේරීම් කමිටු සභාපතිකම අමුත්තක් නැති අසන්ත කියන්නේ කලින් වතාවේ තමන් යද්දි ලංකාව හිටපු තැනට කණ්ඩායම ගේන්න ඕන කියලා. 2003 දී මම යනකොට අපි 20යි 20 අංක 1 එක් දිනවල 2 ටෙස්ට් තරඟවල 3 ඊට පස්සේ 2007 ඉඳන් 2011 වෙනකන් අපි ලෝකුස්ලාන වලට අවසන් මහ තරඟයට ආවා. නමුත් අද අපි කඩා වැටලා තියෙනවා. කණ්ඩායමේ ක්‍රීඩකයන්ට විශ්වාසයෙන් ක්‍රීඩා කරන්න සහ පීඩනයක් නොදී ක්‍රීඩා කිරීමේ වටපිටාවකුත් හැදෙන්න ඕන. ඉස්සරහට තියෙන දකුණු අප්‍රිකා සංචාරයේ කණ්ඩායමේ වෙනස්කම් වෙයි කියලා තමයි අසන්ත කියන්නේ. නවසීලන්ත සංචාරයේදී අපට ඕන අය නෙමෙයි ක්‍රීඩා කළේ. ඕස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් තරඟයේදීත් එහෙමයි. ඒ නිසා අපිට ඉදිරියේදී බහුතර කැමැත්ත ඇතුව වැඩි කරන්න ක්‍රීඩා ඇමතිවරයා අවස්ථාව දීලා තියෙනවා. ලෝකුස්ලානයට තවම කණ්ඩායම තෝරලා නැහැ. දකුණු අප්‍රිකා සංචාරයේදීත් අලුත් ක්‍රීඩකයන් පිරිසක් බලනවා. මොකද මේ තරඟාවලිය පස්සේ තමයි අපිට ලෝකුස්ලාන තරඟාවලිය තියෙන්නේ. තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නේ නැතිනම් කවුරු හරි එකපාරට එළියට ගියාම හරි ක්‍රීඩකෙකු හොයාගන්නවත් නැහැ. නමුත් ඉදිරියේදී එහෙම වෙන එකක් නැහැ. මොකද අපි ක්‍රීඩකයන් හඳුනාගෙන ඉන්නේ. ඔයා ඉන්නේ අසන්තගේ මතේද? නැත්නම් ඔයා ඉන්නේ ලෝකුස්ලානයේ කිට්ටු කරලා ලොකු වෙනස්කම් වෙන්න ඕන නැද්ද? ඔයාගේ අදහසත් අපිට කමෙන්ට් කරන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් පාට සුබ දවසක්.